රදේෂ් මග බලමින් සිටියේ ලෙහනේ රදේෂ්ට කෝල් කරනකම්. ඉතින් ඇඟිලි ගැනගෙන ගොඩාක් බලාපොරොත්තු තියාගෙන හිටියේ. ඉතින් කතාවේ මේ විදිහට ඇයිද කියලා හිතන්න බෑ. හැබැයි මම මෙහෙම දෙයක් කියන්නම්. රදේෂ් ලීනි ගැන හිත හිතා ඉන්නකොට රදේෂ්ට එකපාරටම කෝල් එකක් එනවා. අඳුරන්නේ නැති නම්බරයකින්. රදේෂ් වැඩිය ගණන් ගන්නේ නැහැ. හැබැයි එක දිගට කෝල් එක එනවා. එදේ මේක වාදයක් වගේ හිතන නිසා රදේෂ් එකපාරටම ඒ දුරකතනේ ආන්සර් කරා. ඊට පස්සේ රදේෂ්ට හුරු පුරුදු කටහඬක් එකපාරටම ඇහුණා. රදේෂ්ගේ ඇස් දෙකෙන් කඳුළු පිරෙනවා. මොකද ඒ කටහඬ අහන කොයි තරම්නම් කාලයක් බලාගෙන හිටියද කියලා. අනේ ඒ විදිහට තමයි රදේෂ් ලීනගේ ආයමත් ආදර කතාව පටන් ගත්තොත් මේ වගේ ලස්සනට ඉදිරියට රදේෂ් ලීනගේ ආදර කතාව ලියාවි කියලා හිතනවා. ඉතින් යාළුවනේ මේ දෙනගේ ආදර කතාව නිසා මම ප්‍රේක්ෂකයන් පිස්සෙම ගෙන හිටියේ. මම නම් කියන්නේ මේ දෙනගේ ආදර කතාව ආයමත් ඒ රසිකයන් අතරට ගේන්න කියලා.